මෙම රැස්වීම කොළොනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්ුණේ නිවාස අහිමි වූ පවුල් 169 ක සමාජිකයින්ගේ සහභාගීත්වයේ ඇතිව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ස්ථිර නීත්‍යානුකූල අයිතිකරුවන්ගේ ගෙවල් තියෙනවා ඒ වගේම අනවසර පදිංචි කරුවන්ගේ ගෙවල් තියෙනවා මේ වර්ග මොක තිබුණත් මේ හැමෝටම එක විසඳුමක් තමයි අපි දෙන්නේ තමුනාංශලට රුපියල් 10000ක මාසික මුදලක් නිවසක් කුලියට අරගන්න අවුරුදු දෙකක් සඳහා කොළඹ නගර සභාව ඒ මුදල් ගෙවන්න එකඟ වෙලා තිබෙනවා මාස 3ක් එකවර මුදල සමුනාංශලට ආරම්භෙදි දෙනවා මේ අවුරුදු දෙක ඇතුළත ස්ථිර වාසස්ථානයක් දෙනවයි කියන එක ස්ථිරයි මේ කටයුතු කරන්න නම් සමුනාංශල එක උදව්වක් අපිට කරන්න ඕන සතියක් ඇතුළත මේ ස්ථානෙන් අයින් වෙනවා නමුත් එම තීරණයට ජනතාවගේ විරෝධය පළ වුණා ඔයාලා භූමි විද්‍යාඥයෝ නෙවෙයි අපි භූමි විද්‍යාඥයෝ ඒක දැනන අධ්‍යයනය කරන කන්දරය මම කියලා තියෙනවා මේක වෙන්න පුළුවන් හානි ඔයාලා නිතිකව දෙන්න ඔයාලගේ අදහස අපි මෙතන ඉන්නම් අපි යන්න කැමතිනේ ඉන්න පුළුවන් නම් එහෙනම් ඉතින් ඔබතුමිය මේ ලයිව් ස්ට්‍රීම් අයි වෙන්න ආයි ගියක් හම්බෙන්නේ නැහැ 10000 දෙන්නේ නැහැ එතන ඒ තනියෙන් තීන්දුව දෙන්නේ නැහැ හැබැයි පුරුගන්ධ කඩාවෙත් වෙන අනුතුරට අපිව කියන්නේ නැහැ මේ ගැටලුව වසර 3ක් මුළුල්ලේ පැවතුණත් කිසිදු ආසන සංවිධායකවරයෙකු හෝ බලධාරියෙකු ඒ පිළිබඳ තැකීමක් නොකළ බව කොළොන්නාව ජනතාව පවසනවා. අපිට මේ මාස රෝඩ් කුඩිය කවුරු ගෙවල් දෙන්නේ 30000කට ඇඩ්වාන්ස් එකක් දෙන්නේ නැහැ. අනිත් එක අපිට මේ ඉතිරවම විසඳුමක් නැතුව අපි යන්නේ නැහැ. අපි කියන්නේ අපි මේකෙන් යන්නේ නැහැ කියලා කියන්නේ ඒක මීට කලින් කුණුකොඩ දැම්මේ නැහනේ. අපි කුණුකොඩ නැතුවනේ අපි හිටිය දැන් කුණුකොඩ අයින් කරගෙන ඉන්න කියලා අපි කියන්නේ. එහෙම යන්නවා නම් අපිට ලිඛිත පොරොන්දුවක් දෙන්න ඕනේ. ආවල් කාල සීමාව තුළ අපිට නිවසක් දෙනවා. සාමාන්‍ය වැසියන්ගේ ඡන්දේ විතරයි එතකොට බලාපොරොත්තු වෙන්නේ. එතකොට විතරයි අපි වැසියෝ. නැත්තන් නැහැ.